හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කර තිබූ කොවරන්ටෝ රීඩ් ආඥා පෙත්සම පෙත්සම්කාර පාර්ශ්වයේ විසින්ම අද අභිහචුනාධිකරණයේ හමුවේදී ඉල්ලා අස්කර ගනු ලැබුවා. පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාට හා 48 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම දුර දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවට නිගමනය කර එම දුරවලින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දෙමළ ජාතික සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 122 දෙනෙකු එම පෙත්සම ගොනු කර තිබුණා. පෙත්සම අද අභ්‍යාසනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මේ වන විට ලැබී ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණයට කරුණු දැක්වුවා. ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයට එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නා.